සියදෙන ආඩම සුබ සන්ධ්‍යාවක් ආදරණීය දුවේ පුතේ මම කියන දේ පැහැදිලිව ඇහෙනවා කියලා මම විශ්වාස කරනවා මම හිතනවා මෙතන මෙවර ඒලව විභාගය ලියන්න බලාපොරොත්තු වෙන සිසුන් නැtei කියලා එතකොට පුතේ මේක ළමයි කීප දෙනෙක්ගේ ඉල්ලීමක් මත මේ අද මේ දැනුවත් කිරීම කරන්නේ හේතුව ඔයගොල්ලෝ දන්නවා දැන් ඒලව ඒ තුනක් දැම්මා නේ දැන් ළමයි विश्वविद्यालय प्रवेश अनिवार्य विषय पास මේක නැත්නම් සාමාන්‍ය අවබෝධය සාමාන්‍ය දැනුම ඔබට තියෙනවා කියන තමා මේකේ බලන්නේ රයිට් එතකොට ඒ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න තමයි අද උත්සාහ කරන්නේ ඕගොල්ලෝ දන්නවා ඇති නේ මම සමහර දන්නේ නැතුව ඇති ඕගොල්ලෝ මම තමා පුතේ ඕගොල්ලෝ මොන විශ්වවිද්‍යාලයට ගියා වා කොහේ උපාධිය ගත්තා නේ වා ආපහු රැකියාවක් ගන්නවා නම් අපි ළඟට එකතු වෙන්න වෙනවා මොකද හේතුව අද තරග විභාග ලියන්න වෙලා තියෙනවා මේ රටේ රැකියාවක් ගන්න ඔබ මේ රාජ්‍ය පරිපාලන වෙන්න පුළුවන් ගුරු විභාගයක් වෙන්න පුළුවන් ආ බැංකුවට යන්න ඉන්න ඕන නේ ඒ කොහොම කරත් තරග විභාග සම්බන්ධයෙන් කරන මම මේ දත්තන් පස්සේ දුගේගොඩ රොටරි ආයතනේ ඒ වගේම ගම්පහ නවමොන්ටාන ආයතනේ ඒ වගේම කළුතර රසන්‍ය ඒ වගේම කුරුණෑගල නිසක්ම නේ කුලියාපිටිය අනුරාධපුර මේ ලංකාවේ ප්‍රධාන පෙළේ නගරවල ප්‍රධාන ආයතන උගන්න තරග විභාග ගුරුවරයා ලංකාවේ වැඩිම ඉන්සත් ලංකාවේ වැඩිම නීතිඥවරු බිහි කරලා තියෙන දේශකවරයෙක් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ ඒ නිසා ඔබ මේක කොහොමද පේපර් එක හැදෙන්නේ ඔබ දන්නවා මේ වෙද්දි දින නියම වෙලා තියෙන්නේ ඒලෝ විභාගෙට මේ පෙබරවාරි මාස විභාගෙ තියෙනවා පුතේ හැබැයි ඕගොල්ලෝ මේ මේකට උනන්දුවක් දක්වන්නේ නැහැ. ආ වැඩිපුරම මහන්සි වෙන්නේ ප්‍රධාන සබ්ජෙක්ට් උන්ට මේ කොහොම හරි ගොඩ දාන්න ඕනේ කි. දරුවෝ එහෙම කරාට මේක අසමත් වුණොත් ඔබේ ඒ සරසවි සිහිනය කලනවා. එතකොට ඔයා ඒ දැන් මේ සරියෝ ඒ තුනක් ගන්නවා. හැබැයි ඔයා ගත්තට මේක අසමත් අන්නවන විශ්වවිද්‍යාලේනවා. එතකොට පුතේ ඔයාට gedara ඉන්න වෙන්නේ ඊළඟ අවුරුද්ද මොකද මේ විෂය සමත් වෙන්න ඕන සමත් වුණොත් ඒක විතර අපි ආයෙලවල් සබ්ජෙක්ට් තුනම ලියන්නේ නැහැ ෆේල් වුණොතින් මේක ලියලා තමා අපිට ඊළඟ අවුරුද්ද යන්නේ බැරි වෙලාවත් ඒ අවුරුද්දේ ෆේල් වුණොතින් ආයෙ සම්පූර්ණ මේලොල් එක කැන්සල් වෙනවා අන්න ඒක ඉතින් ප්‍රධාන පිළි ගැටලුවක් ඔයා හොයලවත් දැන් සමහර කෙනෙක් අවුක ලේසි පට්ටයිනේ මේ ඔබ කරගන්න පුළුවන්නේ එහෙම කියපු අය පුතේ ෆේල් වෙලා තියෙන ඕනතරක් බය කරනවා නෙමෙයි මම ඔයාලා මෙතන අධ්‍යක්ෂින් කියන ළමයි ඇති රයිට් ඒ නිසා පුතේ පොඩ්ඩක් මහන්සියෙන් දැන් මේ පේපර් එක හැදෙන්නේ කොහමද හරි අපි ඒක ගැන සාකච්ඡා කරමු පුතේ දැන් මේ පේපර් එක ගත්තන් පස්සේ ප්‍රශ්න 50ක් හම්බ වෙනවා රයිට් එතකොට දන්න කෙනෙක් දාන්න බලන්න කාලය කොච්චරක් හම්බ වෙනවද පුතේ වාගේ පේපර් එකේ කාලය කොච්චරද පැය දෙකයි සර් ඔව් මයික් ඔන් කරන්න එපා කිසිම හේතුවක් මත ඔයා මාත එකතු වෙන්න. ඔයා කියන්න බලන්න කාලේ ඔයාට පැය කීයක් හම් වෙනවද? කවුරුත් නැහැ. ඔයාට චැට් එකට දාන්න පුළුවන්. ආ කවුරුත් දන්නේ නැහැ ඒක. ආ පැය දෙකයි. හොඳයි. එල එල නියම. දරුවෝ දැන් මේ පැය දෙකේ ප්‍රශ්න කීයක් හම් වෙනවද? පුතා ප්‍රශ්න වලට හම්බ වෙනවා 50. අර ප්‍රශ්න 50ක් හම්බ වෙනවා. ඒ එක ප්‍රශ්නයකට දරුවෝ ලකුණු දෙකක් හම්බ වෙනවා. අන්න 50 ගුණ කිරීම දෙක අන්න දරුවාට හම්බ වෙන ලකුණු 100ක්. එක ප්‍රශ්නයකට ලකුණු දෙකයි. නේ? ඔයා
මෙන්න මේ 100 න් 100ට 30ක් ගන්න ඕනේ පුතේ මේ එක ලකුණක් එක ලකුණෙන් අඩු වුණා එකක් අඩු වුණා පා විභාගයේ හරි ඔයා එළව ඔයා කියන්නේ වා කිසිම දෙයක කියන්නේ ඔයා එළව අසම විදිය තමයි සලකන්නේ පැහැදිලිද ඒ තුන තිබ්බත් වැඩක් නැහැ අනේ එතකොට මේකෙන් මේ ප්‍රමාණය දාගන්න try කරනවා හරි එතකොට මේකේ හැදෙන්නේ මෙන්න මේමය දැන් ඔයා දන්නවනේ මම අද ලොකුට සාකච්ඡා කිරීමක් කරන්න යන්නේ නැහැ මොකද නේතුව දැන් class එකක් තියෙන වෙලාවේ මේකත් මේවා කරේ පුතේ දැන් පළවෙනි ප්‍රශ්න 10 හැදෙනවා දැන් ගියේ සරේ paper එකම ඕගොල්ලෝ group එකට දාලා තියෙනවා ඔයා බලන්න දරුවෝ දැන් පළවෙනි ප්‍රශ්න 10 හැදෙන සාමාන්‍ය දැනීම දැන් සාමාන්‍ය දැනීම කියලා කිව්වට කාලීන තොරතුරු හරි දැන් ඔබ දන්නවා ගියේ පාර paper එකේ ආලා තියෙනවා covid කියන දේ මුලින්ම අහන්න ලැබුණේ කොහෙන්ද නේ covid වසංගතයේ මුල් ආරම්භය කොහෙන්ද කියලා නේ ඔයාට ඒකේ ඔයාට හැබැයි ලේසි දන්න නැත්තම් ඒක කරන්න දෙයක් නැහැ හරි දන්න නැත්තම් කරන්න දෙයක් නැහැ ඔක්කොතර කල්පනා කරත් වැඩක් නැහැ paper එක ලියන්නේ කොහොමද මේ හැමදේම සාර්ථකද පුතේ ඔයාට හම්බෙනව දරුවෝ ප්‍රශ්න එක ප්‍රශ්නයකට තියෙනවා වර්ණ පහ අනේක තමයි භයානකම මොකද වර්ණ පහ නේ වර්ණ පහක් කියලා දැන් හතරක් තිබුණා නම් ඔයා කනා ගෙවුවත් නේ හරියන සම්භාවිතාව වැඩි පුතා නමුත් මේකේ දරුවෝ ප්‍රශ්න උත්තර පහක් තියෙනවා ඒක ලොකු ගැටලුවක් රයිට් එතකොට අර කනා ගන්න කියන මතෙන් යන්න එපා විභාගෙට රයිට් දැන් මෙතන ඉන්න දරුවෝ දැන් බය ඉන්නේ චකිතෙන් ඉන්නේ කරගන්න පුළුවන් ද බැරිද ඒ ලෙවල් ගොඩ දාගන්න මේ ළමයි දැන් වැඩ කරොත් ඒත් ගොඩ දාන්න පුළුවන් රයිට් දැන් අපි ගැන කිව්වොත් මම ජපුර සයන්ස් ෆැකල්ටි රයිට් ඒ වගේම මේ මම උපාධි දෙකක් කරලා තියෙන්නේ ඩිප්ලෝමා තුනක් කරලා තියෙන්නේ හරි මේ සේසින ලාභාර්ථම ගුරුවරයා දරුවෝ සැලෙන්න එපා මේ මේ කාලේ මුතල මැටි දැන් වා අතරදීනේ මම ගත්තමස මම දෙවෙනි පාර කැම්පස් එකයි රයිට් මම පළවෙනි පාර යන්න බැරි වෙනවා මොකද මේ පේපර් එක ගැන අවබෝධයක් නැහැ ක්ලාස් ඒවා ගොඩක් ගැටු දෙනවා අනිත් ගණන් ගන්නෙත් නැහැ ආ ඒ ලෙවල් අවුලක් නැහැ හැබැයි පුතේ මම කියන්නේ මේ වෙලාවේ පාඩම් කරන එක නෙමෙයි වැඩේ හරි වා ගොඩ දා ගන්න නම් කරන් තියෙන්නේ පළවෙනි පාර මමත් ඒ ලෙවල් කරලා දෙවෙනි පාර කරන්න ගද්දි මම මාස්ටර් ගයිඩ් එහෙම එකතු කරගෙන හිටියා නමුත් පළවෙනි පාර අර කොළ ඇලවිච්ච ඒවත් පුතේ කඩලා නැහැ. ඒ කියන්නේ මම වැඩ කරලා නැහැ කියන එකනේ. එහෙම බෑ. හරි. ඔයා පණ දාගෙන වැඩ කරන්න ඕනේ. රයිට්. ඔයා මම දෙවෙනි පාර තමානේ කරද්දී අර කොළ ඇලවිලා තියෙන ඒවත් කඩාගා. රයිට්. පේපර් පොතම හරි පුළුවන් තරම් දැන් කෙනේ පාඩම් කරලා නැහැ කියමුකෝ. ප්‍රශ්න ගත්තා උත්තර ලියන්න. ප්‍රශ්න ගත්තා උත්තර ලියන්න. ඒක තමයි හොඳම දේ. රයිට්. මම නම් තනිකරම කරේ. හරි මම තනිකම කරේ මොකද කරන්නේ? මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. හැබැයි ඔබ දන්නවා තාමත් ඔබ පාඩම් කරනවා කියලා. අද කියන අද පාඩම් කරනවා අද සුප්පිරියට පාඩම් කරනවා අද ඉඳන් වැඩ කරනවා ඒ තුනක් දානවා මටත් ඔය කාලේ තිබුණා. හැබැයි ඔබ තාමත් පුතේ පාඩම් කරන්න කියලා පටන් ගද්දි පටන් ගන්නේ පළවෙනි පාඩම විභාගයේ හැට කියලා. ඔබ පාඩම් කරන්නේ පළවෙනි පාඩම. එහෙම පාඩම් කරලා බෑ දරුවෝ. අයියෝ ඔයා රවට්ට ගන්න එපා. හරි හීන දැක්කට වැඩක් නැහැ. ඔයා හීන දකින්න මං ජපුරට යනවා. මම යනවා පේර යනවා ඒ හීන රැක්කඩ වැඩනේ හීන වෙනුවේ ඔයා කැප කරන්න ඔයා වැඩ කරන්න ඒ ප්‍රතිඵලෙත් එක්ක තමයි ඉක වැඩ කරන එකත් එක්ක තමයි ප්‍රතිඵලෙ හීන රැක්කඩ වැඩක් නැහැ මිනිස්සු ආසයිනේ ආ BMW එකක් යනවා නේ ප්‍රාඩ එකක් ගන්නවා එහෙම බෑ ඒක ගන්න try කරන්න ඕනේ ඒක ගන්න මහන්සි වෙනවා එතකොට ඔයා ඔයා මේ වෙලায় කරන වාගේ ලොකු මිහිනේ ඒලව හරි එතකොට ඔයා ඒලව වෙනුවෙන් වැඩ කරන්න ඕන ඔයා දැන් එකක් තමයි මම මේ වා කොහොම හරි කරලා ගොඩ දා ගන්න කියන්නේ දැන් සමහර ළමයිට ගැම්මක් නැහැ මේක වැඩ කරා රයිට් පුතේ ඔයා මෙහෙම දෙයක් කරනවා පාඩම් කරන්න කියලා ගත්තාම සුට්ටක් පාඩම් කරනවා ආයෙ ටිකක් කම්මැලි ඩේටා ඔන් කරනවා ඩේටා ඔන් කරලා බලන කවුද මේ ලයික් එකක් දාලා තියෙන WhatsApp message එකක් දාලා තියෙන ඒවා බලන ඒව කරලාට වැඩක් නැහැ ඊට පස්සේ මේ තඩක දැන් බෑ අනේ ටිකක් ටී බලනවා වැඩ කරනවා නේ ආයෝ අපටන් ගන්නවා නෑ නෑ නේ ටික බඩගිනි බත් ටික කාලම ඉන්නවා දැන් බෑ කෑ විතර නිදි මතයි ඉතින් දවස ගෙවෙනවා නේ දවස ගෙවෙනවා එහෙම බෑ මේ අද ඉඳන් ඔයා වැඩ කරා
අද ඉඳන් වැඩ කරොත් ඔයාලට මේ ගේම් එක ගහන්න පුළුවන්. රයිට්? ළමයි දැන් ඔයා දැන් තු අපි අතෛරමත් වෙන්න බවට කොහොමද කැම්පස් යන්න පුළුවන්? හේතුව කියන්නේ දැන් අපි තෝ සාමාන්‍යයෙන් මම කියන්නේ දරුවෝ පුළුවන් තරම් try කරලා මොන හරි කමන්නේ කැම්පස් එකට යන්න ඕනෙත් උපාධියක් නී ගන්න ඕනෙත්. රයිට්? දැන් සමහර තියන ආට් වලට වඩා හොඳ උපාධි තියෙනවා තියෙනවා. දැන් දරුවෝ ඔයා හිතන B3ක් දා ගන්නවා. නේ? දැන් මේ B3 දාගත්තා ඔයාට පුතේ ඕන තරම් course තියන කරන්න. කැම්පස් වල මෙන්න ඩිග්‍රී වලට වඩා ලොකු පිළිගැනීමක් තියෙන එකේ. මේක දා ගන්නවා try කරා. ඊටස් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ අනේ පහුගිය දවස්වල වැඩිම ළමයි ප්‍රමාණය මගේ සමත් උනේ කැලණියට ගන්නවා කතන ආශ්‍රවණ නේ දැන් මෙතන ආර්ට් කරපු එකේ ආසයිනේ මෙඩිකල් ෆැකල්ටියට යන්න පුතේ හරි නේ ආර්ට් කරපේ කැමතිනේ මෙඩිකල් ෆැකල්ටියට යන්න අන්න දරුවෝ කරන්න පුළුවන් නේ කතන ආශ්‍රවණ බලන්න එක්සෑම් එකක් කියලා ගන්න මේ වගේ රයිට් ඒ නිසා මහන්සි වෙන්න වා වැඩ කරා අර වා වැඩ කරොත් ඒ හිඟට යන්න පුළුවන් මම ඇත්තටම දෙවෙනි පාර ඒ ලෙවල් කරන්නේ ඒ ගැම්මෙම ලෝ කොලෙජ් කරන්නේ එකම අවුරුද්දේ මම මේ විභාග දෙකම කරන්න පුතේ සමාන විදාහනේ පැය 2යි 3යි හරි ජීවිතේ කට්ටක් කන්න ඕනේ ඒ කන්න නැතුව ඔයා හිම දැක්කට ඒ දේවල් ලැබෙන්නේ නැහැ ඒ නිසා මේ කාලේ ඇති අද ඉඳන් වැඩ කරා අද ඉඳන් පාඩම් කරා නේ අපිට මාර ගැම්මක් තිබුණේ මේ කැම්පස් ගියෙලා නේ ෆස්ට් ඉයර් කාලේ මාරම සතුරක් තියෙන්නේ ටී-ෂර්ට් එකක් හිමෙන්දන ගමට ඒ ගැම්ම තියරෝ නේ ටී-ෂර්ට් එක ගහලා නේ අනේ ෆැකල්ටි ඔෆ් ඇප්ලයිඩ් සයන්ස් යුනිවර්සිටි ඔෆ් සී ජයවර්ධනපුර අම්මා මාර ගැම්ම නේ ලෝ කොලෙජ් එකේ ටී-ෂර්ට් එක ගන්න නැති ගැම්ම තියෙනවා ඒක ගන්න බෑ ළම හැමෝටම හැබැයි ඒක ගන්න try කරා නේ උඹලා නීන දකින්න මං කැම්පස් යනවා කැම්පස් කියලා මේ දේවල් කරනවා කරාට බෑ වැඩ කරන්න ඕන රයිට් ඒ නිසා මම කියන්නේ ඔය ඔක්කොම තෑරලා මේ දවස්වල වැඩ කරනවා ඔයා ලියා ගන්න දැන් මම නම් කරේ කාලේ ඇත්තටම මම කොච්චරක් වැඩ කරාද කියලා බලන දවස නේ ආදම් පේපර් ලියන මල්ලි නම 8ට වාඩි වුණා නම් පුතේ නේ ආ 10 වෙනකන් ඉන්න පැය දෙකයි එතකොට එහෙම ලියා ගන්න පැය කීයක් වැඩ කළා ටයිම් ටේබල් හදන්න යන්නේ මේක බොරු වැඩක් නේ වාදන 8 ඉඳන් 10 දක්වා පාඩම් කරන කෙමිස්ට්‍රි මගුල වෙන්නේ නැහැ ළමයි මේක වෙන්නේ මේක කරන්න බෑනේ හැබැයි අපිට ඔයා ලියා ගන්න බලන්න පැය ගන්න ඔයා වර්ධනය කරගන්න නේ මම අවසාන වතාවරදයක් කියලා මම මේ පේපර් එක ගැන යනවා පුතේ දරුවෝ දැන් අපේ කවදා හරි මෙතන ජපුරට ගියොත් ජපුර තියෙනවා වල කියලා එක. හරි? පෙරදෙනි නෙමෙයි අපේ තියෙනවා වල කියලා එක. අපේ වල කියලා කියන පාඩම් කරන දැන. රයිට්? ලයිබ්‍රේට් අල්ලම් වයි තියෙන වල. ඒක සාමාන්‍ය මට මේ මිනිස්සු ගොඩක් වේදි පාඩම් කරන්න බෑ. මම තනියෙන් තම ගොඩක් ආස වැඩ කරන්නේ. මම සද්දපත් වල කැමති නෑ. ඒකේ මේ ඩෙස් දාලා තියෙනවා ඒකේ පුතේ ඉදි කටුවක් වැටුණා හරි ඒ තරමටම කියන්නේ නිශ්ශබ්ද කියන්නේ ඇහෙන තරමට නිශ්ශබ්ද වලේ මම ගොඩක් වෙලාට වලේ හිටිය හැම දෙයක්ම කරා නමුත් මට එහෙම වැඩ කරන්නවා ඒකේ තියෙන කුටි වගේ ඒවා කවදා හරි ගියොත් බලන්න කුටි වගේ තියෙන කියන්නේ මේ පැත්තම කවර මේ පැත්තම කවර ඉස්සරහම කවුරුත් පේන්නේ නැහැ මම විතරයි මම මේකේ වැඩ කරනවා මම මොකද මම කොලෙජ් යන්න ඕනේ ඒ වගේම කැම්පස් යන්න ඕනේ මම ඒ කාලේ ඉඳන්ම ක්ලාස් කරා රයිට් එතකොට මේ ඔක්කොමත් එක්ක මට මේ ඔක්කොම කලමනාකරණය කර ගන්නවා මට කාලේ මදි ඒ නිසා දරුවෝ මම ඒ වලේ තමයි පාඩම් කරේ ඒකේ ගහලා තියෙන ඒ කුටිය මට දැනෙච්චම දේ ඒ ගහලා තියෙන අක්කගෙනේ කවදාවත් සරසවියට නොආපු දරුවෝ හොඳ රාගත් කවදාවත් සරසවියට නොආපු අම්මයි තාත්තයි වෙනුවෙන් අද මේ කැපවීම කරනවා හරි ඒක මාරු විදියට දැනනවා බලන්න මේ කවදාවත් සරසවියට නොආපු අම්මයි තාත්තයි වෙනුවෙන් අද මේ කැපවීම කරනවා ඒක දැනනවා ඇත්තට මාරු කට්ටක් කැම්පස් කිව්වට සුන්දරයි වුණාට හරියට කැම ටික නැහැ නේ සමාන්නේ පරිප්පු කියලා කිව්ව පරිප්පු ඩේලි වර්ධින්නේ නැහැ හැබැයි ඒ පරිප්පු ලැට නැහැ නේ ඇට හොයන්න මේ ඒක කිමි දෙන්න වෙනවා ඉතින් මේ මාරම කට්ටා කංකුන්න ඕනතරම් කංකුන් හොස්ටල් ජීවිතේ ෆන් ළමයි හැබැයි මාරම ෆන් හරි ඒ වගේ මේ ගිහිල්ලා හරියට කලමනාකරණය කර ගන්නවා කැම්පස් ගියාට ජීවිතය ගොඩ යන්න බෑ ඒක හොතර මත තියා ගන්න ගමේ ඉන්න ඕනතරම් උපාධිය මම බය නැතුව කියනවා ගමේ ඉන්න ඕනතරම් උපාධිධාරීන් හැබැයි කීයෙන් කීයද ළමයි ගොඩ ඔළුව හරියට කල්පනා කරනවා එතන ගිහිල්ලා පිස්සු ගැලියට උපාධිය ගත්තට
ටීචින් ගිහිල්ලා ඒ දෙයක් කරාට වැඩක් නෑ පුතේ 35000 පඩියක් කරන් ජීවිතේ හිතන්නවත් එපා හරි 35000 කීනයක් විතරයි කන්න බොන්නවත් මදිලා හරියට කෑවෝ රයිට් ඒ නිසා හරියට plan කරන්න ඕන හරි game එක ගහන මිනිස්සු campus ගිහිල්ලා ඔක්කොම කරගෙන ගොඩ දාගෙන එනවා රයිට් එහෙම ඉන්නවා ඉතින්වා හිතන්න හරි අදයන් මත් කරගෙන ඒ කාටවත් උපාදි ගන්න එතනට යන්න බෑ අපහසුයි හැබැයි වාට යන්න අවස්ථාව තියෙනවා හැබැයි ඒක ගන්න කැපවීම කරන්න අරගෙන ගියත් ඔළුව කල්පනා කරගෙන ගිහිල්ලා මේ පිස්සු කෙලින්න ගත්තොත් ඒ දේවල් කරන්න වැඩක් නෑ රයිට් ඒ නිසා හොඳට ඉතර ගන්න අදේ ඉඳන් වැඩ කරන්න paper ගන්න හොඳට උත්තර ලියන්න paper ගන්න උත්තර ලියන්න paper ගන්න උත්තර ලියන්න එතකොට නිකම්ම පාඩම් වෙනවා හරි ඔයා නිදිමත වේදී ඇවිදෙවිද පාඩම් කරා රයිට් ඔයාම ඔයත් එක්ක ෆයිට් කරා මම මේ මට නිදිමතව මට මේ මගේ මේ ඉන්නට යන්න මොන නිදිමතද පාඩම් කරන්න ඕන ඔයා ඔයත් එක්ක ෆයිට් කරා කාත් එක්ක ෆයිට් කරාට වැඩක් නැහැ ඔයා ඔයත් එක්ක ෆයිට් කරා හරි එහෙම කරොත් ඔයාලට මේක කරන්න පුළුවන් ගොඩ දා ගන්න මට එච්චරයි කියද්දී මම paper එක ගැන සාකච්ඡා කරා නැහැ අපේ හාමුදුරු කෙනෙක්ට මේ වගේ මම ඉතින් ප්‍රශ්නයක් එලා තියෙනවා මිසියා පොදු පරීක්ෂණ 28යි අන්න දැන් දැක්කනේ කතන්දරේ 28යි මේ පාර පොදු පරීක්ෂණ ලියෝම යන්න වෙන්නේ ඊළඟ බැච් එක එකද ඔව් දැන් මේ සැරේ ඔයා අපේ හාමුදුරුවනේ කැම්පස් යන පාස්සල ඉදියට ගන්නෙ නෑ යූජිසෙන් කියලා ගන්න එපායි කියලා ඊළඟ බැච් එකත් එක දාන්න මොකද පොදු පරීක්ෂණය කියන්නේ විතරක් ලියලා ඒක විතරයි ලියන්න ඕනේ ඒක ලියලා සම්පූර්ණ කරන්න ඕනේ නැත්තම් ඔයා කියන්නේ විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලබන්න තම සුදුසුකම් ලැබලා නෑ පැහැදිලිද එනිසා ඒක විතරක් නෙවෙයි. ඒතොර අනිත් කමනේ මම ඒ දේ නොවෙන් අවුරුද්දක් කියන්නේ පුතේ මේ අපරාධයක් අපරාධ කාලයක් එනිසා කොහොම හරි ගොඩ දාගන්න මේ ටික කාලයක් වෙදී. ඒතොර පළවෙනි ප්‍රශ්න 10 දරුවෝ එන්නේ කාලීන තොරතුරු. රයිට්? ඒ කියන්නේ උත්තර පහක් දීලා තියෙන ඉනි ගහන්න එන්නේ අහන්න පුළුවන් නේ දැන් ගිය පාර পেපර් එක බලන්න. ඒකේ තියෙනවා අහනවා මේ කොරෝනා පසංගතේ මුලින්ම ආවේ කොහෙන්ද? අනේ ඒතොර චීනේ වුහාන කියලා උත්තර ඇති ඉනි ගහන්න දෙයි. ඒ වගේ මෙතන අහන්න පුළුවන් ළමයි පහුගිය পেපර් වලේ මහලා තිබුණා ලංකාවේ ආයෙත් එන්න පුළුවන් ද මේ පාකිස්තානයේ හැම මතක ඇති අනේ පුද්ගලයේ මිය යන මේ ඝාතනය කරනවා නේ තනිකර අන්තවාදය ඒස් පිළිවඳ අහයි රයිට් එතකොට IS ගැන අහන්න පුළුවන් නේ ISIS කියන්නේ කුමක්ද මොකද ISIS කියලා කියන්නේ දැන් ඔයා ඒ ලෝල් පාඩම් කරන්න බැ මිහොත් දැනගන්න මේ අහනවා උත්තරය ප්‍රශ්නයක් දෙනවා පළවෙනි එක ISIS යනු කුමක්ද කියලා අහලා තියෙනවා. හරි උත්තර හතරක් තියෙනවා ISIS යනු. දන්න කෙනා දන්නව නැති කෙනා. මොකද ISIS කියන්නේ Islamic State of Iraq and Syria. මේ ISIS සංවිධානය කියන්නේ මේ මොකද්ද? Islamic State of Iraq and Syria. ඒක ඊටසේ අහන්න පුළුවන් ආයෙ পেපර් එක අහලා මොනවාද? අහන්න පුළුවන් ISIS තස්තවාදී නායකයාගේ සත්‍ය නම් මොකක්ද කියලා අහන්න පුළුවන්. දන්න කෙනෙක් දාන්න බං. දන්න කෙනෙක් දාන්න බං. ISIS තස්තවාදී නායකයාගේ සත්‍ය නම මේ දවස්වල ලෝකෙ ලොකුර කතා කරනවා. ආපෝ තස්තවාදී වැඩි වෙලා තියෙන්නේ. අවු. කාලේ නේ වහන්නේ. දරුවෝ ISIS තස්තවාදී නායකයාගේ සම්පූර්ණ නම දන්න කෙනෙක් දාන්න බං. සත්‍ය නම් දන්නේ නැහැ. ඔයා දන්නවා හැබැයි යගේ අන්වර්ථ නාමය දන්නවා මොකද්ද අබු බකර් අල් බග්දාද දැන් ඔබ දන්නේ නැත්නම් ඉවරයි පුතා අය සෝරිම තමයි ඉතින් නේ බැරිම পেපර් අන ISIS අස්තවාදී නායකයාගේ අන්වර්ථ නාමය මොකද්ද කියලා අහනවා ඒතොර ඔයා කියන මොකද්ද අබු බකර් අල් බග්දාද දන්නේ නැත්නම් ඉවරයි මොකද්ද අබු බකර් අල් බග්දාද ඒක අහනවා සමහරට ඒක අහන්න තවම සත්‍ය නම් මොකද්ද කියලා. දැන් කැම්පස් එකට ගියාම කාඩ් එකක් තියෙනවානේ. ඒ වගේ සත්‍ය නමක් තියෙනවානේ. අන කාඩ් එක වගේ තමයි අබුබකරල් බග්දාඩි. සත්‍ය නම අහන. මේ මොකක් සත්‍ය නම? ඉබ්‍රයිම් ඉබන් අවාඩල් සමරාය. මතකද? මොකද්ද පුතේ? ඉබ්‍රයිම් ඉබන් අවාඩල් සමරාය.
මොකද්ද මොකද්ද ඉබ්‍රාහීම් ඉබ්න් අව්වාඩ් අල් සමරා මේ 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 වලට රීකරෙක්ෂන් දාලා හරියන්නේ නැහැ පුතේ මේක කම්පියුටර් බලන්නේ මේ කිසිම හේතුවක් මත මේකට වරදින්නේ නැහැ වගේ සත්‍ය ලකුණු වෙන්නේ තේරෙන්නේ එනිසා මේ දැන් වැඩ කරන්නේ මොකද්ද පුතේ කියන්නේ සත්‍ය නම යමුත් කියන්නේ මොකද්ද ඉබ්‍රාහීම් ඉබ්න් අව්වාඩ් අල් සමරා හැබැයි දැනුම තියෙන්න ඕන රයිට් එතකොට දැන් මම පේපර් එක ගැන මම කියන්නේ මේක වරදින්නේ නැහැ මේගොල්ලොන්ට ඔය හරියට දැන් ඔයාලට දෙනවා මේක ඒ පේපර් එකේ මාක් කරන්නේ නැහැ දරුවෝ ඔයාලට දෙනවා වෙන මාංශ සීට් එකක් ඒකේ තියෙන එක දාලා මේකේ තියෙනවා මේ කොහොම අපි කියමු හතරක් කියලා මේකේ 1 2 3 4 ඒවා මේක හොඳට මතක තියාගන්න දරුවෝ පෙන්සලෙන් මාක් කරන්න බා මාක් කරනවා ගණන් ගන්නේ නැත මේ කොටුවේ මේ මේ රවුමේ මේක ඉර පනින්න බෑ මෙහෙම ගහන්න බෑ මේ කියන්නේ මෙහෙම කතිරයක් ගහන්නේ මෙහෙම ඉරි පැන්නොත් වැරදු නේද එතකොට මේකේ දරුවෝ මේක ඇතුලේ මේක පිට යන්න බෑ මේක ඇතුලේ තමයි තියෙන්නේ හරියනේ මෙතන පිට යන්න බෑ ආ පළවෙනි උත්තරේ එක නම් ඒක ආ පළවෙනි දෙන ඉබ්‍රාහීම් ඉබ්න් අව්වඩල් සමරයි ආ එන එක තමයි උත්තරේ හතර ගමු එතකොට මේක වරදින්නේ නැහැ අතෙන් බලන්නේ නැහැ අයගොල්ලෝ මැෂින් එකෙන් තමයි බලන්නේ ඒ නිසා වරදින්නේ නැහැ පුතේ හරි ඒ නිසා හරියට දැනගෙන යන්න ඒ වගේම අහන්න පුළුවා අපිට මතක ඇති ගිය පාරට කලින් පාර පේපර් එකේ අහලා තිබුණා එවරස්ට් කන් දරුව එවරස්ට් කන් කියන්නේ 8848 කිලෝමීටර්ස් එතකොට මේක තරණය කරා ලංකාවේ කාන්තාව එයා කවුද කියලා අහුවා කවුද එයා කවුද පුතේ ඔව් ලංකාවේ පළවෙනිම කාන්තාවක් තමයි එවරස්ට් කන්ද තරණය කරා 8848 මීටර්ස් එවරස්ට් වල කවුද මම 2019 පේපර් එක ගහන්න ඔව් පුතා ආ ජයන්ති කුරුතුම්පා නේ ඇල්ලින් ඇඩ් එකේ ඉන්නේ ජයන්ති කුරුතුම්පාල තමයි පුතේ එවරස්ට් කන්ද තරණය කරන ලංකාවේ පළවෙනි කාන්තාව ඊට ඊට පස්සේ තරණය කරනවා කවුද එයාගේ ස්වාමි පුරුෂයා ඒ කියන්නේ ලංකාවේ පළවෙනි පිරිමියා එයා කවුද කියලා අහන්න පුළුවන් මේ පා ඒ කවුද පිරිමියා කවුද පුතේ ඔව් දන්නේ නැහැ ඒ තම පුතේ කවුද යෝහාන් පීරිස් කවුද යෝහාන් පීරිස් එයා තමයි දන්නේ නැහැ අනේ වගේ දැන් මට වැඩි එපා ඔයා කියන්න බලන්න මෙහෙම එක වැඩි එපා ජීකේ වලට අහන්න පුළුවන් ඔය කොටසට ලංකාවේ ජාතික පුස්තකේ කියන්න ඔය වැඩි එපා මුකුත් එපා ඒ කියන්නේ අවු දාන්න බාන ඉක්ම කරන ආ ඔන්න ඔය පේනවද දැන් දරුවෝ ඔය ඉන්ටර්නෙට් එක සර්ච් කරලා සමහරව ගන්න බෑ පුතේ නිර්මාණය නෙමෙයි ඔය වැරදි වැරදි කොහෙද ළමයි වෙනස් වුණා මොනවාද මානේ හැබැයි ඔබ ඉන්ටර්නෙට් සර්ච් කරලා තාමත් තියනවා ළමයි සමහර මානේ එතකොට ලෝකෙ දිගම ගඟ මොකද්ද කියලා ඇහුවා ආ නයිල් කියලා වැරදි වැරදි පුතේ නයිල් නෙමෙයි ඇත්තටම ඉස්සලා තිබුණේ නයිල් දැන් පුතේ වෙනස් මොකක් ඒ කෙලින් ගියපු ඒව පුතේ සමහර වෙලාවට වෙන්න පුළුවන් දේවල් ඒව වක්‍ර හැදිලා දික් වෙන්න පුළුවන් දැන් ඊට වඩා දිගයි පුතේ අමස හරි මේ වෙනස් වෙනම මේ සරල උදාහරණ කීපයක් කතා කරේ අන්න ඒ දැනුවත් භාවයේ තියෙන ආලෝ පේපර් එකේ ශ්‍රී ලංකාවේ යම්කිසි පුද්ගලයෙක්ගේ මූලිකයිතිවාසිකමක් කඩ වුණා
ඒ මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කරන්න පුළුවන් අධිකරණය මොකද්ද කියලා මොකද අධිකරණය මූලික අයිතිවාසිකම් කඩ වුණාන් පස්සේ අන අභියාචන අධිකරණය නෑ පුතේ වැරදි කෝ අනිත් දරුවෝ දරුවෝ පුතේ අන්න ශ්‍රී ලංකාවේ තියෙනවා පුතේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන 58 අනුව අධිකරණ පද්ධතිය අපි කියන කෝඩ් සිස්ටම් එක කියලා මම අධිකරණයේ මාන හිමිකම් යනවා හැබැයි මම අධිකරණයක් ගන්න යුවේ ඒතකොට මාන හිමිකම් එක කියලා දෙන්න පුළුවන් ළමයි ගහලා යනවා මාන හිමිකම් එක උත්තරේ වැරදිින් දරුවෝ right මේකෙ තියෙන ඉහළම එක සුප්‍රීම් කෝට් කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය එහෙනම් මේ කෝට් ඔෆ් ඇපීල් නේ සිවිල් ඇපීල් කෝට් පුතේ අපි වැඩි කතා නැහැ පුතේ මූලික අයිතිවාසිකම් නඩුවක් විභාග කරන් තියෙන අනන්‍ය බලය කියන්නේ ලංකාවේ අධිකරණයයි ඒ පුතේ ශ්‍රේෂ්ඨ අධිකරණයට විතරයි සුප්‍රීම් කෝට් එකට විතරයි මූලික අයිතිවාසිකම් නඩුවක් අඩ කරන් කඩුණාන් පස්සේ විභාග කරන්න බලය. ඒ වගේම දරුවෝ ආන්න පුළුවන් මූලික අයිතිවාසිකම් පේපර් එවුවා. දැන් මුලින්ම යන්නේ ඒක ලොකු ක්‍රියානාමයක්. ඒක යනවා ඔම්බුස්මන් ළඟ. ඒකත් පේපර් එකේ ඔම්බුස්මන් කියන්නේ කවුද කියලා පේපර්. ඔම්බුස්මන් කියන්නේ කවුද? පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා. ඔම්බුස්මන් කියන්නේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා. මාස 3යි. එහෙම තියෙන්නේ. ඒක තියෙන කඩවු දින සිටෝ කඩවීමට අත්‍යාසන්න දින සිට මාසයක් ඇතුළත ගරු ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් ගොනු කළ හැකියි. තේරෙද? එනි ඒ වගේම අහනව දරුවෝ. එතකොට මේ ඉස්සර කොවිඩ් ගැන ආයි කාබනික පොහොර ගැන ආයි නේ ඊට පස්සේ නැව් ගැන අහනවා ගිය පාර පේපර් ගැන අහනවා ශ්‍රී ලංකාවේ යවපු මේ යානයක් ගැන අහලා තිබුණා. මම මොකද රාවණ संख्यात्मक अभियोगता නේ ඊට පස්සේ ඒකෙන් 10ක් එනවා ඊට පස්සේ නා ගැටලු විසඳීමේ කුසලතාවය යම් ගැටලුවක් තියෙනවා හරි දැන් මට මේ පේපර් එකක් නැහැ කරන්න ඒ නිසා මට කරන්න අමාරු නැත්ත ඔය ලියලා කරන්න මම ගණන් කීපයක් හදවලා පෙන්නන්න පුතේ එතකොට අරකෙන් 10යි 3 වෙනි එක තමයි අමාද මම කිව්වේ මොකද ගැටලු විසඳීමේ කුසලතාවය අන්න ඒ කියන පුතේ 15 රයිට් එතකොට මේ බාර 20යි 35යි ඉතුරු 15 වෙනව මොනවාද කියන්නේ අවබෝධය හා sannivedanaya අවබෝධය හා sannivedanaya රූප සටහන් සෙට් එකක් තියෙනවා ඒක පෙළ ගස්වන්න කියනවා දරුවෝ එහෙම නැත්නම් යම් කිසි ක්‍රියාවක ABCD කියලා දෙනවා ඒක පෙළ ගස්වන්න කියන ඒ ටික ටිකක් ලේසි රයිට් එතකොට පුතේ ඔන්න ඔය වගේ ඉන්නේ එතකොට මේක ප්‍රශ්න 50ක් තියෙනවා පුතේ මේක කර ගන්නවා හරි ඉතින් අඩු කාලයක් අම්මේ වැඩිපුරම තියෙන ගණන් හදා. දැන් ඕකේ තියෙනවා පේපර් එකව බලන්න ඇති. අපි ගිය සැරේ ඒ වගේ ආවෙකම සමාන ප්‍රශ්නයක් කරමු. දැන් ගිය පාර පේපර් එකේ දරුවෝ ඒක හැම අවුරුද්දෙම මේ ගණන කරනවාමයි. රයිට්? 18 වෙනි ගාන. ඒ වගේ ගණනක් අපි හදමු. රයිට්? මෙන්න මෙහෙම ලියා ගන්න බලන්න
ඉක්මන් ලියා ගන්න. කොළයක් ඇතිනේ. ඍජුකෝණාශ්‍රයක දිග. ඍජුකෝණාශ්‍රයක දිග. ඍජුකෝණාශ්‍රයක දිග. 100ට 20ක් දිග 100ට 20ක් ඉහළ ගොස් පළල පළල 100ට 20කින් 100ට 20කින් पहाल गिये नाम पहाल गिये नाम पहाल गिये नाम श्रेष्ठ वर्ग फलय श्रेष्ठ वर्ग फलय श्रेष्ठ वर्ग फलय अडू हो අඩු හෝ වැඩි වීමේ ශේෂ වර්ගඵලය අඩු හෝ වැඩි වීමේ ප්‍රතිශතය සොයන්න ප්‍රතිශතය සොයන්න right මම වාර දෙනවා විනාඩියක කාලයක් हदल दल आगे विनाडिया काल हदल दान बार right වැරදි පහයි වැරදි ඔව් මෙහෙමයි මේ ඒකට පුතේ දෙන්නේ පොදු පරිසර දෙන්නේ ඔය වැරදි වැරදි පුතේ ඔච්චර ගානක් නෙමෙයි නෙන්නේ right මම ගාන කියලා දෙන්නා පොදු පරීක්ෂණ දෙන්නේ නැහැ අපි මේ පාර ලෙව්වා ඊළඟ පාර ෆේල් වුණොත් තව එක පාරක් වාර chance එක දෙනවා නැති වුණොත් ආයේ cancel වෙනවා ආයේ මුලින් ඉඳන් ලියනවා ඒක තමයි මේකේ තියෙන තමයි දැන් දීලා තියෙන්නේ right
වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ මහා ලොකු දෙයක් නෑ. හරියට වැඩ කරවතින් කොට දාන්න පුළුවන්. දැන් හරි. ගොඩක් අයගේ වැරදි. Right. දැන් පුතේ මේ බලා ගන්න හොඳට. ඔන්න පුතා ඍජු කෝණාස්වයක් තියනවා දරුවෝ. හොඳට බලා ගන්න. මේකේ දිග අපි දන්නේ නැහැ පුතේ. මට හිතන දිග ඔයාට හිතෙන්නේ නැහැ. නේ? ඔයාට හිතන දේ මට හිතෙන්නේ නැහැ. එන වාඩ පුළුවන් කැමති දිගක් දාගන්න. මම දානවා 100. ඇයි මම 100 දාන්නේ? ගුණ කරන්න ලේසි නිසා. එහෙනම් දිගට වඩා පළල අඩු වෙන්න ඕනි දරුවෝ. අන්න පුතේ පළල 50යි. එහෙනම් පුතේ මේකේ වර්ගඵලය හොයන්න ඕනි. කොහොමද දරුවෝ හොයන්නේ? දිග ගුණ කිරීම පළල අන්න 100 ගුණ කරනවා පුතේ 50යි. අන්න එක්වරප්පා 5යි අවසානට තියෙන බිංදු ටික දාගන්න. අන්න දරුව අපිට එනවා වර්ග සෙන්ටිමීටර් 5000යි. දැන් මේ 100ට ඔයා සමාට 10 ගණීවි. මෙතෙන්ට 5 ගණීවි. ඔයා මෙතන 2 දාලා මෙතන 1 ගත්තත් උත්තරය 1යි. හරි. දැන් මේ මම ගත්ත ගාන 90 මේ දිග 120කින් වැඩි වෙනවාලු. අන්න පුතේ 100 ගුණ කිරීම 100ට 20යි. මෙයාට මෙයා කැපෙනවා. අන්න දරුවෝ 20ක් තියනවා. රයිට්. අන්නේ මම මට ඉඩ තියෙන ඉතින් මම මෙතන එකක් අඳින්න ඕන අපි ඊළඟ ඍජු කෝණ ආශ්‍රය. මේකේ දැන් මුලින් තිබුණේ මම ගත්ත එකේ දිග 100යි. අන්න පුතේ 20ක් වැඩි වුණා. මෙන්න දරුවෝ 20යි. එතකොට අපිට දැන් එනවා දිග 120යි. එහෙනම් දරුවෝ පළල නේ පළල පුතේ 50යි. ඒ 50යි මොකද්ද 100ට කීයද කියන්නේ 20කින් පළල පහළ ගියේ නම් අන්න 100ට 20ක්. එතකොට අබ්බාන 100ට 20ක් කියන්නේ කොච්චරක්ද කියේ. දරුවෝ මෙයාට මෙයා කැපෙනවා. මෙයාට මෙයා ගම 5සරක් 2 10යි. අන්න මේක වැඩි වුණා මේක අඩු වුණා. එහෙනම් පුතේ 50න් 10ක් මේ 50න් 10ක් ගියාම 40යි. දැන් වර්ගඵලය හොයන්න පුළුවන්. එහෙනම් දරුවෝ දිග 120යි පළල 40යි. එහෙනම් මේක දොළොස්වරක් හතර අනේ දොළොස්වරක් හතර 48යි අවසානෙට බිංදු 2යි. එහෙනම් පුතේ අපට එනවා වර්ග සෙන්ටිමීටර 4800යි. දැන් ඔය දරුවන්ට තේරෙනවා මෙයාගේ වර්ගඵලයට වඩා මෙයාගේ වර්ගඵලයේ අඩුයි නේද? ඔව් අඩුයි. නේ? අපෙන් අහන මෙයාට වඩා මෙයා අඩු වීමේ ප්‍රතිශතය කොච්චරක්ද කියලා අහන්න පුතේ. එහෙනම් දරුවෝ මේ බලන්න අන්න මේ 5000යි මුල් කෙනා. එයාගෙන් මම අඩු කරනවා 4800ක්. අන්න පුතේ වෙනස වෙනවා 200ක්. අන්න මේ අඩු වුණු එකේ ප්‍රතිශතය කොච්චරක්ද කියලා අපෙන් අහන්න ගන්න. එහෙනම් මෙයාට සාපේක්ෂව නේ අප මෙයාට සාපේ මෙයාගෙන් බලන්නේ 5000යි. මට ඉඳ තියෙන විදිහට බලන්න 5000න් 200යි නේ. මේකෙන් අඬලා තියෙන 200ක් ප්‍රතිශත කරන්න දරුවෝ 100ට 100න් අඩු වෙනවා. මේ ගුණ වෙනවා. එහෙනම් දරුවෝ මෙයාට මෙයා කැපෙනවා නේ. මෙයාට මෙයා කැපෙනවා 20ට පුතේ 5ව කීයක් තියනවද? 20ට 5ව පුතේ 4ක් තියනවා. 100ට 4ක්. ඒ කියන්නේ මේකේ අඩුවීමේ ප්‍රතිඵලය කොච්චර 100ද? දැන් දරුවෝ ඔයා ඕන සංඛ්‍යාවක් දාලා බලන්න. මං කියන්නේ ඇත්තද කියලා. මෙතන 10 5 මෙතෙන්ට 2 1 ඒ දැම්මත් උත්තරේ වෙනස් වෙන්න බෑ කොහොම ගත්තත් 100ට 4. තේරුණාද ළමයිනේ? තේරුණාද දරුවෝ?
मैं मेक ओन एक बार लिया गान पुते दे वो यहाँ तोड़े दिदास दहाने पेपर के घादान बसे इन्हें वेला घादान ना पेपर के हरद पुते प्रश्ने लियागण बेरेच लियागण अमुक्युवे ऋजुकोणाश्रयक दिग लियागण बेरेच इक्वल लियान ऋजुकोणाश्रयक दिग सियर विस्सक सियर विस्सक ऋजुकोणाश्रयक दिग सियर विस्सकिन इहलगोस पालल सियर विस्सकिन पालल सीर विस्तकें पहालगीयेनाम शेषे वर्गफलये शेषे वर्गफलये अडुहो वैडिवीमे प्रतिशते सोयान्न विभाग प्रश्न मीटर दहाया मीटर दहाया लियागन प्रश्न मीटर दहाया गैंबुरो लिदक मीटर दहाया गैंबुरो लिदक पातुले गेंबेक सिटी ओ सैम दिनकम मीटर अटक इहलट पानीन अतर एविट एविट मीटर हाता मीटर हाता पहालट ऐदे वेटे पहालट ऐदे वेटे लिंदेन गोड़ट एमट ऊट दिन किया गत वेद राइट सीलो मिस्त्र पुते मम किए ना गान पर आदान बार एक पर दान बार दिन किया गत वेद दान बार
right දින 10යි කියනවා 8යි කියනවා වෙනත් උත්තර තිබේද බහුතරයක් ගෙවෙනද දින 9යි දින 11යි නෑ වැරදි පුතා මේ දරුවෝ ලින්දක් තියනවා කියලා හිතන්නකො මේ වගේ right මෙහෙම හිතන්නකො මෙන්න මේකේ මේක උසයිලු දරුවෝ 10ක් මීට මෙයා පුතේ නගිනවලු දවසට මේක කිව්වද අපි කියේ දිනකට මීටර 8ක් නගිනවා मीटर अटक नेंगट पुते मिया वेटेना आपहु मीटर हाता इधर वाद अन्ना ने मी रेंदेने मिया एक दावसा कुड पेन्ना में रेंदेने पुते एक मीटर है ने एक मीटर है राइट अन्न देवी दावसे पेन्ना इधर वाद देंगे हाते क्या एक ही ना पेन्ना में केली में नामे आप पाई ඒ මෙතන අටක් අටක් පැනලා නේද මේ දවස්වල අටක් පයින්නවනේ රැඳේ නම් මේ බත් මෙයා එකේ ඉන්නේ එකේ රැඳිලා ඉන්නවා දෙවෙනි දවසේ පයින්නවා මෙයා අටක් ඒ කියන්නේ මෙතන ඒතර 9 ඔන්න රැඳෙනවා ඔන්න දෙවෙනි දවසේ ඒතකොට පැනලා එයා රැඳෙනවා දෙකේ right මෙයා දෙවෙනි දවසේ දෙකේ ඒ දෙකේ ඉති පුතේ අන්න තුන්වෙනි දවසේ පයින්නවා කියලා මාට දෙවෙනි දවසේ පයින්නෝ කෙලින්ම අට අන්න පැන්නාම කීයද 10යි right දැන් බලන්න මේ කියන්නේ මීටර් 10ක් ගැඹුරු ලිඳක පතුලේ ගෙම්බෙක්ස් ඉදී ඌට සෑම දිනකම මීටර් 8ක් ඉහළට නගින අතර මේ එවිට මීටර් 7ක් පහළට ඇද වැටේ ඊළඟ ලිඳෙන් ගොඩේමට ඌට දින කීයක් ගත වේ එහෙනම් මේ බලන්න පළවෙනි දවසේ නැංගාම එකයි අටක් නැංගා හතක් වෙනන එකක රැඳෙනවා දෙවෙනි දවසේ ආපහු අටක් නැංගිනවා නැංගට හතක් පහකට වැඩෙනවා දෙකේ රැඳෙනවා අන්න තුන්වෙනි දවස් දැන් දෙකේ ඉන්නේ තුන්වෙනි දවසේ අටක් පැන්නා පැනවගන් එයා ඉන්නේ 10යි එහෙනම් දින කීයද යන් දින කීයද යන් මේ 10යි කියන කෙනෙම 10යි කියන්නේ එළිය තමයි දින කීයද අන්න පුතා දින 3යි මරණ දින තුන. පැහැදිලිද? දැන් ළමයි හිතනවා ආ මේක 1යි 7යි එහෙම කියලා කෙනෙක් 8ක් 9ක් උත්තරේ ගන්නවා. එහෙම ගන්න නැහැ. දරුවෝ දින 3යි යන්. තේරෙන්න නැත්තම් කියන්න කාට හරි. මං ආයෙ කියලා දෙන්න. right? මේ මෙයෝ මේ හිතලා හදන මනෝමය කරන දේවල් ටික. right? දැන් පුතේ ඊළඟට ඔය ප්‍රයි නාය කියන්න කියලා කියනවා දැන් මේ බලන්නකෝ මෙහෙම එකක් නිතියේ මේක පුතේ 10ක් උසයිලු මීට 10ක් උසයි right එතකොට මේකේ මෙයා දවසට නගිනවලු 8ක් 7ක් පහලට වැටෙනවලු 8ක් පහලට වැටෙනවා නම් එකක් රැඳෙනව නේද? ඔව් රැඳෙනවා. එතකොට මෙයා දෙවෙනි දවසේ වෙtti පුතේ අන්න දැන් යා ඉන්නේ එකේ 8ක් පෙන්නාම 9ක් ඔන්න 9ක් උසට යා පයින්නෝ. ඒ පෙන්නට මෙයා වැටෙනවානේ. අන්න යා ඉන්නේ මීටර් 2කේ. අන්න තුන්වෙනි දවසේ මොකදන් කෙලින්ම මෙයා දැන් 2කේ ඉන්නේ. මේක උස 10යි. මෙයා දෙකේ ඉඳලා පයින්නෝ කියා 18. අන්න 8ක් කියලා කියන ගැලින්ම 10යි. ඒ කියන්නේ මෙයා එළියේ. අන්න දින කීයද යන්නේ? දින 3. පැහැදිලි අන්න එහෙම හිතන්න. දැන් දරුවෝ මෙන්න මෙහෙම ආන. right? දැන් මේ ඔයා බලන පේපර් වල මම පහුගිය පේපර් වල ඔක්කොම දෙන්න. මේ 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 ත්‍රිකෝණ සමචතුරස්‍ර ඒ වගේ අහනවා
त्रिकोण की मयूर भंडार මේ නැත් අපි අවසාන ශ්‍රමණය ගොඩක් ගොඩ දාලා දෙනවා ළමයි ඔයාලා වැඩ කරන මොකද ඉස්කෝලේ මේ දේ හරියට ගන්නෑ රයිට් ගානක් නෑ මොකද ගුරුවරුත් නෑ උගන්වන්න ගොඩක් අය දන්නේත් නෑ කියන්නේ ගොඩක් අඩුව එකක් තමයි ළමයි මෙන්න මේ සේස් කියන්නේ මේ මේ පේපර් රයිට් ඉස්කෝලේ ඔයාලා ගිහිල්ලා ඉතින් උගන්වන්න නෑනේ පුතේ ගොඩක් වෙලාවට රයිට් දැන් මේකේ ත්‍රිකෝණ කීයක් තියෙනවද ඉක්මන් කරන්න පුතේ උතේ ඉක්මන් කරන් දරුවෝ මේකේ ත්‍රිකෝණ කීයක් තියෙනවද ආහය දැන් ඔයා ගත්තේ මෙහෙමනේ මේ ලොකු එක මේ මේවා මේක වඩා ලොකු බරපතලේ වෙනවා මම මේ වාර පැහැදිලි වෙන්න මම මේ කීපයක් කරා මේ බං ලොකු එකයි 2 3 4 මේ දෙන එකතු කරනවා 5 මේ දෙන එකතු කරනවා 6යි රයිට් කොහොමනේ දැන් මම ඕම හදන්නේ නැහැ මට කාලේ ඇයි සමහරව ළමයි හිතාගෙන අවසානට යද්දි කී බෝ පේපර් එක බානු ගියේ පාත් පේපර් अरे लोगों का हाल है क्या ना आने दारू मामा कान में त्रिकोण दिन एक देख तू ना आने पुत्र ना में एक देख तू ना ये लोग अम्मा आने पुत्र एक तो रा एक दाना तू ना एक टा देखा कुं तू ना ही तू ना टा तू ना कुं हाया है इन्हन दारू में क्या तीन हाया है मामा में एक आई देखा ही तू ना की क्या गाना कर करी right? තේරුණාද රයිට් මම හිතන්නේ ඒක හරියි කියේ දැන් මෙහෙම එකක් ආවොත් රයිට් මෙහෙම එකක් ආවොත් දැන් මෙන්න මේකේ අහනවා කීයක් තියනවද කීයද පුතේ මේකේ කීයක් තියනවද රයිට් 13ක් කියලා නැහි බෙටා 13ක් නෑ මේකේ අටයි කියනවා නෑ නෑ මේ එහෙනම් මේ බය වෙන්න එපා ක්‍රමේ දැනගෙන ඉන්න ඕනේ දරුවෝ මේ බං 1 2 3 රයිට් 1 2 3 රයිට් එහෙනම් ආපහු මෙතනින් දැන් ඉවරයි මෙතන 4 5 6 කියලා ගුණ කරන්නේ නෑ පුතේ එහෙම ගුණ කරොත් වැරදි රයිට් 1 2 3 මේක තව පහළට යන්න පුළුවන් තව මෙහාට එන්නත් පුළුවන් හැබැයි පුතේ එකතු කරලා ගන්න एक देखा तू ना मितना हाया है एक देखा तू ना मितना पुत्र हाया है दोला है अच्छा रहा है राइट बाला लेस ना तो पुत्र लेस राइट ये वाके म दें मैं दें वो पेपर ला हालती है ना दें मेह में है वो मैं वो ये अरे आपकी जीवन है ना संख्या आत्मक बाल वाके या पलेन पर मैं देवी पास ना दहाए अहाना मेह वाके एक और कैलकुलेटर आ रहा हूँ आदमी नया पुत्र नहीं कर हाँ मेरे वार के उसे वार के दान है राइट मैं बाद में लेस में क्रमे एक 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 नया पुता राइट मैं बार में नहें पुत्ते वैरंदी दारु हमें बार मितना ती है ने मैं यहाँ ने एक दास एकसी एकोला है वार्गे इधर कालेंगे तीन वार्गे दाने का इन्ने पे ने मैं कहीं वार्गे किया ने मगाद एक ऐसा किया ने बनो नाम तमाए एक तो वार्गे किया ने मैं बार ने को दें देखे वार्गे गातम पास से एक ඒ සංඛ්‍යාව ඒකෙම ගුණ ගුණම් පස්සට කියන්නේ වර්ගය කියලා. ඒ කියන්නේ පුතේ 1111 වර්ගය අහන්නේ 1111 ගුණ කිරීම 1111 කියන එක. එහෙනම් ඉතින් මේ බලන්නකෝ අපිට ඉතින් එහෙම හදන්න කැල්කියුලේටරයක් නැතුව අපිට මේක තප්පරයක්වත් යන්නේ නැහැ. මේ කැල්කියුලේටරේවත් කලින් අපිට ස්පීඩ් මේක හදන්න පුළුවන්. මේ බලන්නකෝ ඉරි කෑලි තියෙන්නේ 4ක්නේ. අන්න ඒ නිසා අපි ඉතින් මෙහෙම ලියනවා
एक देख तूना हाथर किया ला लिया ला मैं इरी क्या ली हाथर आए अन्न ऐनी साम मली ना वाह एक देख तूना हाथर किया ला ऐना इति नतर उने हाथर इन्ने ऐना इति नतर उनु हाथर इन आप आसर दी मैं ना मैं मली ना मैं बाला ना को तूना देख एक ऐना इति बाला ना को कैलकुलेटर गोना गहला बाला ना पुलवा मम मैं हाथ देख ऐत दे किया ला ऐ तो डे दी मैं ना मैं वा මේක 1115 වර්ගය බලන්නකෝ කැල්ල කරත්තලා ස්පීඩ් නැද්ද කියලා පැහැදිලිද ඒ වගේ එකක් ආවොත් අනන්නේ ඔන්න ඔය විදියට බලන්න මේ ඉරි කෑලි 4යි තරවෝ මේ 1 2 3 4 නතර උනේ 4 අනේ නම් මේවත් 4 ආපස්සට යන 3 2 1 කැල්ලකින් ගහලා බලන්න එනවද නැද්ද කියලා මම බොරු දන්නේ නැහැ නිකන් එනවලම කැල්ල කරවට ස්පීඩ් ताऊ में क्या देखने पड़ोगा एक का देखा तूना हाथरा पाह ने मेरे के एक दा ने कोलस्ता से किसी को लाए वार के मुझे अम्मो दाबी दान्ने ने ये ना कौन करन दानो लेसी में एक का देखा तूना हाथरा पाह एक का देखा तूना हाथरा पाह ना तरुण ने दारु ओपाए ये ना मेरे बन आपस से लिए ना हाथरा तूना देखा एक आई එනව නේද දරුවෝ එනව නේද කැලකෙන් කියවොත් එනව නේද කොහොම අපේ ළමයි කතා කරන්නේ ආ එනව එනව එල එල එනව නේ යාළුවෝන් දෙනව කොර වෙනව නේ යාළුවෝන් දින බණ හදන්න පුළුවන්ද කියලා ඉතින් මේවයි කෙටි ක්‍රම තියෙනවා රයිට් දැන් මේ මේවා ඕන තරම් තියෙනවා ඔයා පේපර් එක ලෑස්ති වෙලා කරන්න මම මේක පොඩ්ඩක් අර ළමයි කියපින්දා ක්‍රමයක් එතකොට අපි ඔයාලට ඕන පුතේ මට දැන් මේ මං තාම මට ගණන් කීපයක්වත් කරන්න වෙලාවක් නැහැ මොකද මේ විශාල ළමයි ප්‍රමාණයක් බලලා ඉන්නවා දැන් මේ තව සුළු මොහොතකින් ක්ලාස් එක පටන් ගන්නවා ග්‍රාමලදා විභාග ක්ලාස් එක තියෙනවා ඒ නිසා මට වෙලාවක් නැහැ ඔයාලට කැමතිද මේ ගොඩාක් ළමයි මේ දවස්වල දෙමෝපියෝ මිල්ලා පොඩි ක්ලාස් එකක් කරලා දෙන්න ඒ නිසා අපි ක්ලාස් එකක් කරනවා අපි පටන් ගන්න ලබන සතුදා සාමාන්‍ය මම එහෙම අසාධාරණද කිසිම ළමයෙකුගේ මුදල් අය කරන්නේ නැහැ පුතේ සාමාන්‍ය මේ විභාගයකට අපි දවසට 1000ක් අය කරනවා දවසට නමුත් මට එහෙම එපා මට එහෙම ඕනේ නැහැ ළම right මා අපිට එහෙම එපා අපි මාසෙටම ඔයා කැමති නම් ඔයාගේ මං හිතන මෙතන ඔයාගේ යාළුවෝ ගොඩාක් ඇති මඩ කරන සහයෝගය එහෙම උනොත් මට මේක ලේසි කරන්න පුතේ නැත්තම් මට ඒ කියන්නේ මට මේ දවස්වල කලමනා කරන විභාගයක් කරලා එක දවසකට කරත් ලොකු මුදලක් හොයන්න පුළුවන් හැබැයි මේ අර ළමයි ඉල්ලීම මේ අහක දාන්න බෑ ඒ ලෙවල් ඒ නිසා මම කන වාගින්න යාළුවෝ කොහොම දැනුවත් කරන්න පුළුවන් අපේ WhatsApp group එකට join වෙන්න කියන් එතකොට මම ඔයාට කරලා දෙනවා පුතේ ඔයාට මේ දවස්වල පන්ති ගාස්තු ගෙවලා ගෙවලා අමාරුයි අම්මා තාත්තා කොහොම අමාරුයි මේ දවස්වල ගේම කොට දාන්නේ එළවලු මිල ආස උසට මම ඔයාගේ රුපියල් 1500යි ගන්න පුතේ මේ මාසෙටම right කැමතියා ඉන්නවනම් හරි ඔව් අපේ හාමුදුරුවනේ ඔව් මේ දන්න අය දන්නවා මේව දැන් ඔය අධ්‍යක්ෂින් තියෙන අපේ හාමුදුරුවෝ මන් දැක තව අපේ ළමයි වයක් ඉන්නවා ඒ ළමයින්ට කැම්පස් නේ යන්න බෑනේ කියන්නේ ආය අවුරුද්දක් ඉන්න මේක ලියන්න මේ පාස් වෙනවා ඉතින් මම ඒ සියල්ල කරලා දෙනවා පේපර්ස් ටික ලස්සන ඩේටින් ගන්න කරලා දෙනවා අර ඒ නිසා ඕගොල්ලෝ අපේ ළමයින්ට කරන්න තියෙන්නේ පුළුවන් නම් කැමති අයට ජොයින් වෙන්න පුළුවන් අපි ලබන සඳ පටන් ගන්නවා
මේ විදියටම ක්ලාස් එක කරනවා දැන් අපි තුන් ඒ ලෝල් වාර්තා ක්ලාස් එකක් තියෙනවා මේ වෙලාවට ජොයින් වෙන්න බෑ එහෙම ගැටලුත් තියෙන්න පුළුවන් පුතේ අන්න ඒ නිසා අපි මේ වීඩියෝ එක